විරිෂකාරවරුන් නඩු තීන්දුව දෙනකොට විදාග ජනාධිපතිතුමාට සම්පූර්ණ බලතල තිබ්බනම් එයාගේ අනාගතය ගැන ඒ අය රජයට විරුද්ධව තීරණයක් දෙයිද උසස් වීම් බලාගෙන ප්‍රොමෝෂන් බලාගෙන වැඩ කරන්නේ ඒකයි අපි විවත්තාදායක සභාවට දුන්නේ බලය ඒ පුද්ගලයා මැනලා කිරලා බලලා එතුමාගේ නඩු තීන්දුව බලලා ඒ පුද්ගලයා ගැන තක්සේරුවක් කරන්න විසිවැනි සංශෝධනය කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරලා තියෙනවා විසිවැනි සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනකොට සටහනක් දාලා තියෙනවා මේ යෝජනා අනුමත කිරීමට පබනයි සාකච්ඡා කිරීමට නොවේ කියලා ඉතින් ඒකෙම පේනවා කැබිනට් මණ්ඩලයේ ආණ්ඩුවේ ගමන් මාර්ගය අද මං හිතන්නේ මාධ්‍ය වේදින් හුඟදෙර දන්නේ නැහැ මේ 19 ආරම්භ වුණේ කොතනද කියලා. මේ 19 ආරම්භ වුණේ 17 වෙනි ආණ්ඩු ක්‍රම විවස්ථාවේ. දෙදාස් ගණන් වල වයඹ මැතිවරණේ තිබ්බා. පළාත් සභා මැතිවරණේ. ඒ මැතිවරණයේදී විශාල වශයෙන් අක්‍රමිකතා සිද්ධ වුණා. පොලිසිය පක්ෂග්‍රාහී වුණා රජයේ නිලධාරීන් පක්ෂග්‍රාහී වුණා අධිකරණයට බලපෑම් කෙරුවා ඉතින් මේ මැතිවරණයෙන් පස්සේ රටේ කතිකාවතක් ඇති වුණා මේ උසස් ආයතන රටේ තියෙන උසස් ආයතන අධිකරණය පොලිසිය රාජ්‍ය පරිපාලනය ඒ ආයතන ස්වාධීන වෙන්න ඕන කියලා ඒ කතිකාවත පදනම් කරගෙන තමයි 17 වෙනි ආණ්ඩු ක්‍රම විවස්ථාව 2001 පාර්ලිමේන්තුවට ගෙනාවේ මේ 17 වෙනි සංශෝධනයට එදා පාර්ලිමේන්තුවේ ඉන්න හැම පක්ෂයක්ම ඡන්දෙ දුන්නා චන්ද්‍රිකා මැතිණිය එක ගෙනාවේ මහින්ද රාජපක්ෂ මහත්තයත් එකට ඡන්දෙ දුන්නා මේ 17 වෙනි විවස්ථා සංශෝධනයෙන් වෙනස් වීම් රාශියක් සිද්ධ වුණා නමුත් ප්‍රධානම වෙනස් වීම තමයි මේ උසස් ආයතන අධිකරණය පොලිසිය ත්‍රිවිධ හමුදාව රාජ්‍ය පරිපාලනය ස්වාධීන කරන්න විවස්ථාදායක සභාවක් පත් කළා ඒ විවස්ථාදායක සභාවට බලය දුන්නා විවස්ථාදායක සභාවට බලය දුන්නා විධායක ජනාධිපතිතුමා එවන නමක් ප්‍රතික්ෂේප කරන්න මේ උසස් ආයතන වලට ඒක තමයි ආරම්භය මොකද ඒ කාලේ මතයක් තිබ්බා විධායක ජනාධිපතිතුමාට හිතවත් අය මේ උසස් ආයතන වලට පත් කරනවා කියලා නමුත් 17 වෙනි සංශෝධනයෙන් ප්‍රථම වතාවට විවස්ථාදායක සභාවට බලය දුන්නා ජනාධිපතිතුමා එවන නමක් වුණත් ප්‍රතික්ෂේප කරන්න උදාහරණයක් වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ජනාධිපතිතුමා විනිශ්චයකාරවරයෙක් නම් කෙරුවාම ඒ නම ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය විවස්ථාදායක සභාවට දුන්නා ඒකේ ඉන්නේ හොඳ උගත් බුද්ධිමත් පිරිස සියලු දෙනාගේ කැමැත්ත අනුව පත් කරන අය ඉතින් ඊට පස්සේ මොකක්ද උනේ 18 වෙනි සංශෝධනය ආවා චන්ද්‍රිකා මැතිණිය බලයෙන් ඉවත් වෙලා 18 වෙනි සංශෝධනය ආවහම එතුමා මොකද්ද කරුවේ 17 හවුස් කරුවා 17 හවුස් කළා 18 සම්මත කරගෙන ආයිතර 17 වෙනි සංශෝධනයට කලින් තිබ්බ තත්වෙට ගියා සම්පූර්ණ බලය විධායක ජනාධිපතිතුමා ගේ අතට ගත්තා පත් කිරීම ඉවත් කිරීමේ සියල්ලම ඉතින් රටේ කතිකාවතක් ඇති වුණා මේ විධායක ජනාධිපතිතුමාගේ බලය අඩු කරන්න ඕනේ එහෙම නැත්නම් මේක හවුසි කරන්න ඕනේ කියලා හැම දේශපාලන පක්ෂයක් මේක පිළිගත්තා අපි 2015 මැතිවරණයට ගියේ විධායක ජනාධිපති ක්‍රමය හවුසි කරනවා කියලා තමයි අපි 2015 ජනාධිපතිවරණයට ගියේ
නමුත් අපිට ආණ්ඩු බලය ලැබුණයින් පස්සේ මම එකක් කියන්න ඕන මෛත්‍රීපාල සීසීර හිටපු ජනාධිපතිතුමා එතුමාගේ බලතල 99%ක් අතරින් සූදානමෙන් ඉඳලා අපි කෙටුම්පත හැදුවේ මේ විදියට ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ බලතල 99%ක් ඉවත් කළා තමයි කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කිව්වා සමහර බලතල ඉවත් කරන්න ජනමත විචාරණයකට යන්න ඕන කියලා ඉතින් අවසාන වශයෙන් අපි තේරුම් ගත්ත මේ අලුත් ආණ්ඩුවකට ජනමත විචාරණයකට යන එක ප්‍රශ්නයක් ජනමත විචාරණයක් නැතුව කරන්න පුළුවන් සංශෝධන අපි කරමු කියලා තමයි අපි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ අපි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ආයෙත් කෙරුවේ මොකද්ද විදාගේ ජනාධිපතිතුමාගේ බලතල අපි විශාල වශයෙන් අඩු කෙරුවා ඒ වගේම මං හිතන්නේ මේ 17 දානමේ වැදගත්ම දේ තමයි ව්‍යවස්ථා දාග සභාවක් පත් කළා අර උසස් නිලතල වලට පත් වෙන අය ගේ ස්වාධීනත්වයේ ආරක්ෂා කිරීම සඳහා අපක්ෂපාතී පුද්ගලයන් පත් කිරීම සඳහා ව්‍යවස්ථා දාග සභාවට බලය දුන්නා ජනාධිපතිතුමා තමයි නන් නිර්දේශ කරන්නේ නමුත් ව්‍යවස්ථා දාග සභාවට බලය දුන්නා ධනම යටතේ එවර නමක් ප්‍රතික්ෂේප කරන්න ඉතින් ඒකේ මොකක්ද උනේ විනිශ්චයකාරවරු නඩු තීන්දුව දෙනකොට උදාහරණයක් වශයෙන් විදාග ජනාධිපතිතුමාට සම්පූර්ණ බඩතල තිබ්බනම් එයාගේ අනාගතය ගැන ඒ අය රජයට විරුද්ධව තීරණයක් දෙයිද දෙන්නේ නැහැ උසස් වීම් බලාගෙන ප්‍රොමෝෂන් බලාගෙන වැඩ කරන්නේ ඒකයි අපි විවස්ථා දායක සභාවට දුන්නේ බලය ජනාධිපතිතුමා එතුමාට හිතවත් අය නම් කරනකොට විවස්ථා දායක සභාවට බලය දුන්නා ඒ පුද්ගලයා මැනලා කිරලා බලලා එතුමාගේ නඩු තීන්දුව බලලා ඒ පුද්ගලයා ගැන තක්සේරුවක් කළා අධිකරණයට පමණක් නෙමෙයි අනිත් අතුරු පරිස්සමතුමා හමුදාපතිතුමා අල්ලස් කොමසාරිස්තුමා ඒ සියල්ලම අපක්ෂපාතී පුද්ගලයන් පත් කිරීම තමයි අරමුණු වුණේ දැන් 14 ඡන්ද දුන්න වගේම අපි ධනමනි සංශෝධනය ගිනාවා මමයි සභානායක ඇටියට ධනමනි සංශෝධනය ගිනාවේ වගන්ති වගන්තිය විපක්ෂ ඡන්ද දුන්නා එක්කෙනෙක් කරෙන්න එදා පාර්ලිමේන්තුවට සියලු දෙනාම ඡන්ද දුන්නා එක්සත් ජාතික පක්ෂයේ රීති මන්ත්‍රීවරු 42යි We had only 42. නමුත් අපිට තුරෙන් දෙකක් හම්බුණා. මොකද අද 19 ගැන විවේචනය කරන අය එදා සියල්ලම ඡන්ද දුන්නා. එදා ඒගොල්ලෝ මේකට ඡන්ද දුන්නත් නැත්නම් අපිට මේක ගේන්න බෑ. මට මතකයි මං 19 වෙනි සංශෝධනයේ ඉදිරිපත් කරුවයින් පස්සේ දිනේජ් ගුණවර්ධන මහත්තයා වගන්තිය සංශෝධන ගෙනාවා. වාසුදේව මහත්තයා ගෙනාවා වගන්තියට. उदय गम्मन पिल मंत्री इत मे भी देटाई दानमय सूरे दिश मुखद विषय आई तब अरे दहाट गि दहाट व्यवस्था शास्त्र सीएल बलतल विधायक जनाधिपत आतट अलती श्रेष्ठाधिकरण पत्री पुलिस त्रिविधाम दावे ඒල් තන්ත්‍ර පත්ති මල්ලස් කොමසේ පත්ති රාජ්‍ය පරිපාලන පත්ති මේ සියලු පත්ති එතුමාගේ තනි මතයට වැඩ කරන්න පුළුවන් වාතාවරණය සකස් කරලා තියෙන 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථා දායක සභාව වෙනුවට පාර්ලිමේන්තු සභාව පාර්ලිමේන්ති කවුන්සිල් කියලා එකක් ගෙනහැලා තියෙනවා නමුත් මේ පාර්ලිමේන්තු කවුන්සිල් එක මේ පාර්ලිමේන්තු සභාවට බලයක් නැහැ. විවස්ථා දායක සභාවට තිබ බලතල නැහැ. එයාට පුළුවන් උපදෙස් දෙන්න පුළුවන්. විදාගේ ජනාධිපතිතුමාට ඒ උපදෙස් පිළිගන්නත් පුළුවන්. ඒව ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්. ඉතින් මට පේන විදිහට මේ 20 වෙනි සංශෝධනයේ භයානක
වෙනස තමයි අපේ අධිකරණවල සහ උසස් නිලතල දරණාගේ ස්වාධීනත්වය නැති කිරීම. මොකද දැන් කෙලින්ම විදායකට බයයිනේ. මොකද එයාට පත්වීම් දෙන්නේ. ජනාධිපතිතුමා විදායක ජනාධිපතිතුමා. ඔන්න ස්වාධීනත්වයක් නෑ මම තමුන්නාන්සේලාට කියනවනේ දියුණු රටවල්වල. ඇමරිකාවේ ගත්තොත් එහෙම. මේ වගේ උසස් නිලතල වලට කවුරු හරි පත් කෙරුවාම ඒ පුද්ගලයා යන්න ඕනේ සෙනට් සභාව ඉදිරියේ. अमेरिकन सेनेट सभाव इदिरिया गिहिल्ला वाडिविला मे वगे सेनेट सभाव इन्न महत्तरु ओगे प्रश्न करनो ओदुन नडु तींदु गेन एतोकट ओगे मते यम यम देवाल गेन कलु सुदु भेदे गेन एबोशन गेन ए मते विमसनो आगमिक निदास गेन ए महाल तमाई ए पुद्गलया पत करन्ने इति मित्रोर्णी मटपेरि विदियट मे विश्वविद्यालय संशोधने वेनस्कम राशियक् तियेनवा नमुत् वेदगत्म अपे रटट बलपाड एकाधिपति वियरुव एकाधिपति गमनक आरंभयक् कटियट अपिट हंदुन्वन्न पुलुवन् मोकद सीलु आयतन वलट पत्वीन् तमंगे अतट गत्ताम मुलु राज्य तंत्रेम विधायक जनाधिपतिवागे पैतट हरियो वरदि हरियो वरदि नंबर इति मे अवस्था मटकियान तीरे दमे संशोधने अधिकरण श्रेष्ठ अधिकरण अनिवार्यमेन इति मम श्रेष्ठ अधिकरण की आने श्रेष्ठ अधिकरण निष्कार स्वाधीन अगेकरण ओं गे निदास वेणुवेन तबाई अभी विशेष संशोधने गिना ओं गे आत्मकृत्ते उसारी आत्मकृत्ते आरक्षाकरण तमाई अभी विशेष दारंभ संशोधने गिना बहुत ओं विधायक जनाधिपत्युवागे अभिमते अड़त्तु नाम ओं गे स्वाधीनत्वे गतिवेदु इति मे पणत श्रेष्ठाधिकरणे गियावस्थावेदी इदिरे अणवा अभी इल्ली मक्करनो श्रेष्ठाधिकरण स्वाधीन आरक्षाकर अवश्य अभी लादे कि अभी दानमें संशोधने गिना ये उस सहायता श्रेष्ठाधिकरण पोलिसी हमदाव अल्लास्कोमिस राज्य सब ये आयतन स्वाधीन आरक्षाकर अभी दानमें संशोधने गिना ये तब एक कारण मकी अन्नो දැන් මේ අය කියන ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍ය නිසා මේක ගෙනාවා කියලා. හැබැයි දැන් මේ 20 වෙනි සංශෝධනයේ යටතේ අවුරුද්දෙන් අවුරුද්දට පාර්ලිමේන්තුව විසුරුවා ගන්න පුළුවන්. කොහොමද ස්ථාවර වෙන්නේ? මේක hinaayana මේව හැනකොට. අවුරුද්දෙන් අවුරුද්දට පාර්ලිමේන්තුව විසුරුවා ගන්න පුළුවන් රට ස්ථාවර වෙනවද? රට අස්ථාවර වෙනවද? It will become unstable. You can have five government for 5 years. Aurdu bhagada aandu baat tiya ganna puluwa. Rata kohoma sthavara wenne? Iti mama neethikkawara kattiyata mata peena pradhana prashne meyai. Da Indiyawa gattot ewa Indiyawa eth sheshtha adhikaranayata minishakaruru pat karanakota me wage swadhina mandalayak innawa. एक काट अगिली घाट में बैठ अगमेत्तु बाट इंदिया जनाधिपत्तु बाट अगिली घाट में बैठ ये स्वाधीन मंडले इन्ने अग्रविषकार तुबा भूला से नहीं अग्रविषकार तुबा सा ये मंडले निंदे से तबाई अगमेत्तु बाई जनाधिपत्तु बाई इंदिया में क्रियात्मक कराने इसी रटा किसरा आने ना मैं आयतन रजय उसस आयतन ස්වාධීනත්වයේ අත්‍යවශ්‍යයි. ඉවරි ස්වාධීනත්වයක් නැත්තම් රටක් ඉස්සරහට යන්නේ අනිත්‍යක විසිවිලි සංශෝධනයේ ආපස්සට යෑම. 17 ගණන ස්වාධීන කෙරුවා. 18න් ආයිත් ඒ බලතල සියල්ල ජනාධිපතිතුමා ගත්තා. 19න් අපි ආයිත්
දාහතර පදනම් කරගෙන වෙනස්කම් ඇති කෙරුවා ආයිත් 20 අපි ආපස්සට ගියා.